विभावना करना केवल मुखत करने मुख संधारित करने के कारण नाव तब टिका कुमता करुत के कारण नाव तुम्हें तो नहीं अभी हम अपने मन हिमा कोना पलक तेरा ने दिया ना राग लो मैं संसार सागरे ही मैं तो सुन चैसा रहना है ये संसार गमन खोजा महिताओं से कनात्र कांट बनने बुद्धों पाद काल या कल बुद्धरा बुद्ध ज्ञान महान से नमः पाल मिला सतर दुख नैतिकरण धर्मी देशना करने कोटे आपके मनुष्य विला एक दिल से तहजीत है तो ये धर्मी आहार आहार को दिए तो पिजो पैदला एक आओ बोध कर गत्तो देखना है इतनी इतने दिन ये सतर दुख का अवसान करने हेतु है ना තණ්හාව නැති කරන්නට මේ ලෝකයේ තියෙන ඇත්ත ඇති හැටි දකින්නට ඕනේ දැනගන්නට නෙමෙයි දකින්නට ඕනේ ඉතින් මේ ඇත්ත ඇති හැටි දකින්න ආකාරය දන්නේ බුදුරජාණන් වහන්සේ මොකද කිසිම කෙනෙක් හිත මෙහා ලෝකෙ කිසිම කෙනෙක් කවදාවත් तान्ये नेति जकर नेति नमूद लोग हैमदाम पोती रहता इतिंग ये बुद्धिजन महान से बुद्धिजन महान से गुरुत्व धाता देशना कलाने में तथा इतिंग महान से पहला उन्नत नेता लोग के हैमदाम पावतीन 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 रहता तीनों ये त्यति हेति आव बोध कर गता අවබෝධ කරගෙන මේ ජීවිතයේ දුක නැති කරලා මතු දුක උපදීමත් නැති කරලා නිවිලා ඒ නිවීමේ පණිවිඩය ලෝකෙට පෙන්වුව දේශනා කළා මම සියලු දුක නැති කළේ මෙන්න මෙහෙමයි සියලු සැනසීම ලබා ගත්තේ මෙන්න මෙහෙමයි කියලා ඉතින් ඒ පණිවිඩය බුදුරජාණන් වහන්සේ පන්සල් විශ්වසත් අවුරුදු 45ක් මුළුල්ලේ ලෝකයේ එක එක ක්‍රමවලින් දේශනා කළති. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මුළු දර්ශනයම දේශනා කළේ හිමස්මින් ධ්‍යානමත්තේ කලේ දොරේ සසඤ්ඤං නිස්කමනකේ. මේ සංඥා සහිත මනස සහිත බම්බයක් පමණ ශරීරය තුළින්මයි. ඉතින් ඒ දර්ශනයේ ඒ ඇත්ත අපි ඉස්සෙල්ලාම අහල දැනගන්නට ඕනේ. ඊට පස්සේ අහල දැනගත්තට පස්සේ අපේ ප්‍රතිපදාව ආරම්භ වෙනවා. ඉස්සෙල්ලාම හම්බෙන්න ඕනේ අපිට සත්‍ය ඥානය ඇත්ත දැනගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට කෘත්‍ය ඥානය කරන්න යමක් තියෙන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කෘත්‍යයෙන් පටන් ගන්නවා සත්‍ය නැතු මොකද කියන ඇත්ත දන්නේ නැහැ නෝ පටන් ගන්න වැඩි හොතට තේරුම් ගන්න ඇත්ත ඉස්සෙල්ලා දැනගත්තට පස්සේ සත්‍ය ඥානයවට වෙන තමයි කෘත්‍ය කරන්න යමක් හම්බේ ඊට පස්සේ තමයි කළා කියන නුවණ එන්න ඕනේ ඉස්සෙල්ලා හොරෙන්ට යන්න ඕනේ කියලා දැනගන්න ඕනේ ඊට පස්සේ යන්න පටන් ගන්න ඕනේ ඊට පස්සේ ගියා කියලා එන්න ඕනේ ඉතින් අපි එහෙම නැතු එකපාරටම භවනා කරනවා කියන්නේ යන්න පටන් ගන්නවා හැබැයි කොහාට කියලාත් නැහැ ගියා කියලාත් නැහැ හැමදාම යනවා අඩිය හෙල්ලෙච්ච කලයක් මූදායින කියලා වතුර පොරනවා වගේ මූදෙන් දෙන්නේ කලේ කරන්නේ නැහැ හැමදාම වැඩ තියෙනවා ඒ වගේ අපි මේක තේරුම් ගන්න නැතුව පටන් ගත්තොත් හැමදාම භවනා කරන්න පුළුවන් හැබැයි අවසන් වෙන දවසකුත් නැහැ කෙරවලකුත් නැහැ ඒ නිසා ඉස්සෙල්ලාම සත්‍ය ඥානය දැනගන්න ඕනේ මෙන්න මේ දුක පිළිබඳ දකින්න මෙහෙමයි සමුදය දුරු කරන්නේ මේකයි දුක මේකයි සමුදය මේකයි නිරෝධය මේකයි මඟ කියලා දැනගන්න ඕනේ
ඊට පස්සේ එහෙනම් මේක දෙසිඳ දකසෙවුතු මේක ප්‍රහාණය කටයුතු මේක සාක්ෂාත් කටයුතු මේක වැඩි යුතුයි මෙන්න මෙහෙම කියලා දැනගන්නට ඕනේ. ඊට පස්සේ ඒ ආකාරයට දැනගත්ත විදිහට කරනකොට හරිම දුක දුසෙන් දැක්ක සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කළා මග වැඩලා ඉවරයි කියන තැනකට එන්න පුළුවන් නේද? එනිසා අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ කරන්න හදිසි වෙන්න එපා, සත්‍ය දැනගන්න අවශ්‍ය වෙන්නේ. මොකද්ද සත්‍ය ඥානය නේද? ඇත්ත ඇති හැටි දැනගන්න ඕනේ. දැනගත්ත නැත්නම් අපි මොකද කරන්නේ නේද? හරි. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇත්තටම ගොඩක් ගැඹුරුයි. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට අපි කිව්වට තේරෙන්නේ නැහැ කියන එක කියන්නේ ලෝකෝත්තර නෝනක් අපිට නැහැ කියන එක. ඉතින් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට අපිට තේරුණා නම් ඒ කියන්නේ අපිට තේරෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව අපිට තියෙනවා. සත්‍ය ඥානය විතරක් තියෙනවා කියන්නේ අනුමාන ඥානයක් විතරක් පලනවා මෙහෙම එකක් තියෙනවා දෙයට කියලා. ඊට පස්සේ ඒ අනුමාන සන්තහාවෙන් කරනකොට තමයි තමන්ට දැක්මක් හැටියට පහළ වෙන්නේ. අපි ඒක පොඩ්ඩක් ඒ දර්ශනය අදත් අපි ටිකක් කතා කරමු. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළානේ යං කිංචි සම්මුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විරජං වේතමල ධම්මචක්කමුදපාදී. කෙලෙස් මල නැති, කෙලෙස් රජස් නැති ධම්මසක් හැටියට කියනවා. මොකද්ද? යං කිංචි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හැම දෙයක්ම හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා කියන මූල ඕනේ. එතකොට හේතු නිසා හටගන්න හැම දෙයක්ම හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක දකින්නට ඕනේ. හිතන්න එක නෙමෙයි මම කියන්නේ. මානසිකාර කිරීම නෙමෙයි මම කියන්නේ. දකින්නවා කියන එකක් ඕනේ. මොනවද මේ හේතු මේ හටගත්ත සියල්ල? සියල්ල කිව්වහම සියල්ල කැටි කරලා කැටි කරලා ගත්තොත් මේ ස්පර්ශ ආයතන හය ඇහැ කන දිව නාසය ශරීරය මනස. ඇහෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද, නාසයෙන් දැනපු ගන්ධ, දිවෙන් දැනුණු රස, කයට දැනුණු ස්පර්ශ, සිතෙන් දැනගන්න අරමුණු වලින් තොර යමක් තියෙන තමන්ගේ දැනුමේ නැහැ. එතකොට ඇහෙන් දකින හැම දෙයක්ම පෙර නොතිබ්බේ මහතකම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා නම්, කනේ මහන හැම දෙයක්ම තෙල මුත්‍තිදීම හටගෙන මුතුරු නැතුව නැති වෙනවා කියලා දකින්නවා නම්, නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් හිතන හැම දෙයක්ම තෙල මුත්‍තිදීම හටගෙන මුතුරු නැතුව නැති වෙනවා කියලා දකින්නවා නම් පෙනෙනවා නම් දකින්නවා කියන තැනදී මානසිකව පෙනෙනවා කියන තැන පරි පෙනෙනකොට දකින්නවා කියන උත්සාහයවත් නැතුව තියෙන්නේ. එතකොට හටගත්ත දේ නැති වෙනවා කියලා තේරෙනවා නම් අන්න ඒ දර්ශනයයි කෙලෙස් මල කෙලෙස් රජස් නැති ධම්මද. ඒකට සසර දුක ඇති කරන කර්ම නිමිති ඉතුරු වෙන්නේ, ආශ්‍රව ධර්මය ඉතුරු වෙන්නේ. එතකොට කොහොමද අපි හේතුඵල ධර්ම බලන්නේ? හේතුඵල ධර්ම දකින්නේ ඇත්තටම අදටත් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක ඇත්තක්මයි. දැකපොලේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක ඇත්තක්මයි. හැබැයි ඒ ඇත්ත නුවණට විතරයි පේන්නේ. විඥානයේ අත්දැකීම සහ ප්‍රඥාවේ අත්දැකීම තුළ කොටස් දෙකක් තියෙනවා. විඥානයේ සහ ප්‍රඥාව කියලා ධර්මතා දෙකක් තියෙනවා. විඥානය කියලා කියන්නේ දත යුතු ධර්මයක්.
විඥානය කියන්නේ දැනගත යුතු දෙයක්. ඇස ඉදිරිපිට රූපයක් ආවම ඒ රූපය දැනගන්න පුළුවන්. මේ රූප දැනගන්න එක කියන්නේ චක්කු විඥානය කියලා. චින්සංගත සත්‍යකට පුළුවන් ඇස ඉදිරිපිට ආව රූපයක් දැනගන්න. ඇහැට පෙනෙන දේ දැනගන්න එක විඥානය අධ්‍යක්ෂණය. කනට ඇහෙන ශබ්දය දැනගන්න පුළුවන්. ඒක කියන සෝත විඥානය. චින්සංගත සත්‍යකට පුළුවන්. නාසයට දිවට ශරීරයට ගැටෙන දේවල් දැනගන්න පුළුවන්. ඒක විඥානය අධ්‍යක්ෂණය. මනසට හිතට හිතන දේවල් දැනගන්න පුළුවන්. ඒක විඥානය අධ්‍යක්ෂණය. විඥානය. චින්සංගත සත්‍යකට තියෙයි. හැබැයි ප්‍රඥාව කියලා කියන්නේ විඥානයේ අධ්‍යක්ෂීමේට හම්බ වෙන දේ තුළ ඇත්ත ඇති හැටි දකින එක. හැම වෙලාවෙම ප්‍රඥාව කියන එක නුවණ. ඒක දකින්න පුළුවන් මනසින් විතරමයි. හැබැයි ඒක දැකීම. මෙන්න මේ හට ගන්න හැම දෙයක්ම නැති වෙනවා කියන එක දකින්න ප්‍රඥාව අපිට නැතිකමයි තියෙන්නේ. ඒ ප්‍රඥාව තිබුණා නම් අපිට මේ කිසිම නිමිත්තක් ඉතුරු වෙන්නේ නැහැ. හරි. මම තේරෙන්න කියන්නම් ඔයගොල්ලන්ට. හරිද? ඔයගොල්ලෝ කන්නාඩිය ගාවට ගිහිලා තියෙනවනේ. කන්නාඩියේ වලින් ඡායාව දකින්න පුළුවන් කියලා තියෙනවනේ. හරි. එහෙන් කන්නාඩියේ වලින් ඡායාව එහෙන් දකින්න එකට කියනවා විඥානය අධ්‍යක්ෂණය කියලා. හරිනේ? හරි. එතකොට පින්වතුන් මෙතනින් අහකට යනකොටම කන්නාඩියේ ඡායාව මොකද වෙන්නේ? නැති වෙනවා. හරි කොහොමද දැක්කේ? එහෙන් දැක්කද? එහෙන කොහොමද දැක්කේ? ආන් ප්‍රඥාව ලක්ෂණේ. ඉන්ද්‍රියෙන් මේ පංචායතනයෙන් ගන්නෙ නෑ. නමුත් ඇහැට වැරදුනත් නුවන් දැකපු එකට වරදින්න පුළුවන්ද? ඒක වැරදිද? චුත්තක්ක ඇහෙන් දැකීමකට වඩා ඒ දැකීම අඩුවක් කියලාද බලන්න. ඇහෙන් දැකීම සහ ප්‍රඥාවෙන් දැකීම අතරේ වෙනසක් හෝ අඩුවක් තියෙනවද? දැනුනීමකින්වත් කියනවා වෙන්න බෑද කියලා අවශ්‍යතාවයක් තියෙනවද? නෑ. කවදාවත් මසකින් දැකලා තියෙද? ඡායාව නැතිවෙනවා කියලා? චක්කු විඥාණයෙන් දැකලා තියෙද? නෑ. පංචායතනයෙන් පංච විඥාණයෙන් කවදාවත්ම ජීදෙන්නේ නැහැ ප්‍රඥාව. චක්කු විඥාන, සෝත විඥාන, ධාම විඥාන, රූප බලන සද්ධාම කඳ තොඳ දැනගන්නවා කියන එකේ යෙදෙන්නේ නැහැ. කන්නාලීද ගත්ත ඡායාව දැකින අවස්ථාවට කිව්වා මොකද්ද? විඥාණය අධ්‍යක්ෂණය. අහකට යනකොටම ඡායාව නැති වෙනවා කියලා අපි දැක්කා. දැක්ක හැට කිව මොකද්ද? ප්‍රඥා චක්‍රයේ ප්‍රඥා නැමතියේ. දැන් ඇහෙන් දැක්ක චක්කු විඥාණයෙන් දැක්ක එකේ නුවණින් දැක්ක එකේ දැකීමේ වෙනස මොකද්ද ඔතන කියන්නේ? ඇහෙන් දැකපු එකට වැරදුනොත් නුවණින් දැකපු විතර වරදින්නේ විදිහක් නැහැ නේ. චුත්තක්ක වෙනසක් තියෙදි දැකීම අඩුවක් තියෙන ලෝකයක් හැකියාව කියනවා දැකීම. කන්නාඩි ඡායාව තියෙන දුර නැද්දෝ කියනවා නෑනේ. දැකීම කියන්නේ ඒකට. ඒ විදිහටම දකින්න ඕනේ. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධය ඒ විදිහටම දැක්කොත් නෝනේ. ඒ විදිහටම දැක්කොත් තමයි ආශ්‍රයක් ලැබෙන්නේ. දැනගත්තට නෙවෙයි. මම ඔකට උපමාවක් කියලා මම දහම් කරුණු ටික විස්තර කරලා දෙන්න. මේක තේරෙයි හැබැයි මොකද හැමෝටම දේවල් වල තියෙනවනේ සීතල කරන නේද තියෙනවා. දැන් හොඳට බලන්න කෙතර තියෙන සීතල කරන දුර ඇරියොත් ඇතුළ ආලෝකමත් වෙනවා නේද? බල්බයකට පත් වෙනවා. පත්තුල ඇතුළ ආලෝකමත් වෙනවා. බල්බක බල්බයක පත් වෙලා ඇතුළ ආලෝකමත් වෙනවා කියලා පෙනෙන එක ඇහැටයි දැනෙන්නේ. හරිද?
ඒ දෙහෙන එකට කියන විඥානයේ අධ්‍යක්ීම කියලා. දොර ඇරියා බල දෙකපත් තුළ ඇතුළ ආලෝකමත් වෙන ඔක විඥානයේ අධ්‍යක්ීම. කෙනෙකුට විඥානයේ අධ්‍යක්ීම විතරක් තියෙන ප්‍රඥාව කියන චෛතසිකයේ යෙදෙන්නේ නැත්තම් දැන් තිරසංගත සත්‍යයෙන් තේම ප්‍රඥා චෛතසිකයේ යෙදෙන්නේ නැහැ. අපිට ලෝකෝත්තර නිරෝධ ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. හරිද? අපිට දැන් අපි කියන උපමා විශ්ල ගන්නමු. සීතකරණ දොර ඇරියා බාධකපත් වෙලා ඇතුළ ආලෝකමත්. දැන් දොර අරින කෙනාට ප්‍රඥාචෛතසිකය යෙදෙන්නේ. නුවණින් බලන්න බෑ. ඇස් ඉදිරියට ආපු දේ දකින්න පුළුවන්. කන ඉදිරියට ආපු දේ දකින්න පුළුවන්. ඒක පෙරපසු දකින්න බෑ. නාසයට හම්බෙන දේ දකින්න හෝ ඒකට ඇලෙන්න හෝ ගැටෙන්න හෝ බැඳෙන්න හෝ රැවටෙන්න පුළුවන්. පෙරපස දකින්න බෑ. නුවර නෑ. ප්‍රඥා ජයසිකේ නෑ. හොන්න දැන් සීතකම දොරැරිය ඇහැට පෙනෙනවා. ආලෝකයෙන් බලමු පුකන්න දොර වහන්නවා. දොර වැහුවට දැන් මෙයාට ඉතුරුලා ප්‍රඥා ජයසිකේ නැතිනම් ඉතුරුලා තියෙන මොකද්ද? විඥානයේ අධ්‍යක්ීම. එකෙන් දැකපු දේ සිහි කරන්න පුළුවන් තත්ත්වයකට කියලා නේ. දැන් දැකපු දේ සිහි කරනකොට මෙයාට හිතෙන්නේ මොකක්ද? මේ දැන් බලදක පත්වෙච්ච අත්දැකීම විතරනම් වයි සිහි කරන්න තියෙන්නේ. තත්ත්වයකට ගියාම බලදක පත්වෙලා තියෙන්නේ කියන එකයි හිතෙන්නේ. බැරියලා කවුරු හරි කිව්වොත් නෑ නෑ ලයිට් එක නිවහම මෙතන රවහම බලදක නිවනවා කියලා බොරු කියන්න එපා කියලා. හා උන ගිල්ල බලමු කියලා ඇවිල්ලා ආයෙ දොරාරේ. දොර අරිනකොටම දොර අරපු නිසාම බල්දක පත්තල ඇතුළ ආලෝකවත් වෙලා කියනවා. එතකොට මෙයාගේ මෝඩකම වුතු වෙනවා මිසක ලෝකෙ කෙනාගේ ඇත්තම වුතු වෙනවා මිසක එයාට කවදාවත් ලෝකෝත්තර පැත්තෙන් තරඟ කරන්න බෑ. නිරෝධ නුවණ පැත්තෙන් තරඟ කරන්න බෑ. හරිද? ඊට පස්සේ ඔන්න හා තියෙනවා නැද්ද කියලා බලන්න දොර අරපුවම මොකද වෙන්නේ? ආයෙ බල්දක පත්තල ඇතුළ මන් පොරොන්දු කිව්වේ දැන් කවුද දිනේ? මං කිව්වනේ බල්දක පත් වෙලාමයි දිනේ කිව්වා. මං පත් වෙලාමයි දිනේ. ආයෙත් දොර වහනවා. දැන් යා කියන්නේ ඕක හැම වෙලාවෙම මොහොම ආලෝකමත්ම එළියමයි තියෙන්නේ කියලා. කවුරු හරි කිව්වොත් නෑ නෑ ඕක බල්දක නිවෙනවා කියලා කිව්වොත් එහෙනම් ඔප්පු කරන්න නෑ. ඔප්පු කරන්න තියෙන්නේ මොකද්ද? ආයි බලන් දෙන එකයි තියෙන්නේ දොර හරිය. අරින ගාන මොකද වෙන්නේ? මෙයාගේ මොඩකම උපෙනවා. දැන් හොඳට බලන්න දොර ඇරල බැලුවත් ආලෝකය මෙයාට තියෙනවා. දොර රැකුවත් පැත්තකට ගිහිල්ලා දැකපු එකයි සිහි කරන්නේ. දැකපු එකයි සිහි කරන්නේ. සිහි කරනකොට දෙයක් නැති වෙන්න පුළුවන් කොහොම මොන ධර්මතාවයක් තිබුණත් කෙනා සිහි කරලා තමන්ගේ අත්දැකීමනේ. දැන් තමන් දැකපු දේ සිහි කරනවා පැත්තකට ගිහලා. ඒක උදේ සිහි වෙන්න තියෙන හිතට මොකද්ද? ආලෝකයේ අත්දැකීම. සිහි කරපු දේ බලන් දෙනවා බලන් දැන්න දොරාරුට ආයෙත් එනවා. එහෙන් බැලුවොත් මේ බල්බක පත්තුලලා හිතින් හිතුවත් පත්තුලලා ආයෙත් බලන් බැලුවොත් පත්තුලලා බලන්න මේ ආලෝකයේ නිත්‍ය සංඥාවක් තියෙනවා. ඇති බවටම තියෙනවා නේද? දැන් මෙයාට ආලෝකයේ නිවෙන වෙලාවක් හම්බ වෙයි. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා හම්බ වෙනවද මෙයාට? නෑ. ඇයි? තමන් එකම තැනක තමන්ගේ මනස වටාම කරකිලා ඇහෙන් දැකපු විඥාණයෙන් දැකලා දැකපු විඥානය අධ්‍යක්ීමම සිහි කරලා සිහි කරපු අධ්‍යක්ීමම විඥානය උපදලා කියලා විඥානය වටාම ගෙතිලා මෙතන ප්‍රඥා යෝධිය නැහැ කියන එකයි කියන්නේ. තේරුණා නේද? දැන් ඔහොම තියාගෙන නිත්‍ය සංඥාව තියෙන. දැන් අනිත්‍ය මෙනෙහි කරනවා හොඳට ගන්නවා. ඔය බල දෙක සප්පරේට 60 වතාවක් නිවෙනවා. ඔය බල දෙකක 50 හර්ට්ස් 60 හර්ට්ස් කියලා තියෙන්නේ විදුලිය ගමන් කරන මෙහෙම වේව ක්‍රමයකට. උඩට යනකොට ධන පාතට එනකොට වින ඌ ධන වෙන හැම වෙලාවකම පත් වෙනවා. ඊට වෙන වෙලාවකම නිවෙනවා. ඔය බල දෙක නිවි නිවි යනවා නේද? අනිත්‍යයි නේද? අනිත්‍යයි නේද කියලා මානසිකාර්යය කළොත් හරිද කියලා බලන්න. දැන් නිත්‍ය සංඥාව තියෙන්නේ. දැන් ඇහෙන් දැක්කත් ආලෝකය තියෙනවා, හිතින් හිතුවක් තියෙනවා, ආයෙත් බලුවක් තියෙනවා කියන තැනක
ආලෝකය නිත්‍යයි කියන සංඥාවක ඉඳලා අනිත්‍ය මානසිකාරයක් කරනවා. නමුත් එයා සැප දුක් විඳින්න තියනවා කියන දැනින් නෙමෙයිද? එයාට වැඩක් වෙලා තියෙනවද? අරක නිකන් මෙනෙහි කිරීමක් විතරක් වෙලා නෙමෙයිද? එහෙම නේද? සිංහතුන් දන්නවද අපිටත් එහෙම වෙලා කියලා? අපිටත් ලෝකෝත්තර ප්‍රඥා චෛතසිකයේ ශේෂයක් ඇතිවෙන්නේ සීතකම දොරයාද පිළාවට වගේ ඇහැ රූපේ චක්කු විඥාන නිසා දැන් මේ පේනවා. බලෙන් පත්තුල එළියවත්න වගේ රූපේ පේනවා. දොර වහනකොට ලයිට් එක නිවෙනවා. නමුත් නුවර නෑ වගේ අපි අහකට යනකොට ප්‍රඥා චෛතසිකයේ චරපස චුට්ටක් දෙන්නේ අපිට ඉතින් දැකීම යාදැකීම පැත්තකට කියලා දැක්කොත් සිහි කරනවා. දැන් ගෙදර ඔගොල්ලෝ සිහි කරනවා. සිහි කරනකොට දැන් අර බල්බක පත්තු වෙලා තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා වගේ දැන් ගෙදර තියෙනවා කියලා ඔගොල්ලෝ හිතාගෙන ඉන්නවා. ඇයි ගෙදර නැද්ද? ආයෙත් යම් බලන්න කියලා තරක කරලා හදිසි ජීව. සීත කරන දොරයවලා බැලුවා වගේ ආයෙ ඇහැ රූපේ චක්කුඤ්ඤය ගැන නිසා අර සංඥාව පහළ වෙනකොට මේ තියෙන ගෙදර කියලා තේරෙනවා. ඇහැ උඩලොත් ඔබලම ගෙදර තියෙනවා, හිතෙන් හිතුවත් ගෙදර තියෙනවා, ආයෙත් ඇහැ උඩලොත් ගෙදර තියෙනවා. දැන් නිත්‍ය සංඥාවක්ම තියෙනවා නේද ඔබලන්ට? දැන් 50 හර්ට්ස් තප්පරයට 60 වතාවක් 70 වතාවක් නිවෙනවායි කියලා මෙහෙ කරනවා වගේ හැම දෙයක්ම රූප කලාප විදි විදි යනවා නේද, නැති වෙනවා නේද, අනිත්‍ය විදි මානසිකාරයක් කරනවා. නම් ජීවිතය එළඹ සිටින්නේ නිත්‍ය සංඥාවක. නිත්‍ය සංඥාවක ලැබිලා අනිත්‍ය මානසිකාරයක් කරනවා. ඔකට කියන්නේ අනිත්‍ය දකින්නවා කියලා. ඔකට කියන්නේ හේතුඵල නිරෝධය දකින්නවා කියලා. ඔකට කියන්නේ සලායතන නිරෝධය දකින්නවා කියලා. ඔතන තියෙන්නේ අපිට එතකොට දැන් හොඳට බලන්න සීතකරණේ දොර ඇරිය දොර ලැබුවා. නුවණ නැතිකම නිසා නිත්‍ය සංඥාව ලැබුණා මිසක පවතින ඇත්ත නොදැකීම නිසා, නුවණ කියන චෛත්‍යක නොයෙදුණු නිසා අපේ මනසේ නිත්‍ය සංඥාව කියන එක කියදලා තියෙනවා මිසක. එහෙම නැතුව අපේ මනසේ පරිබාහිර සත්‍යම උදේ තුල අපි ඉන්නවා නෙමෙයි. ඒ වගේ අපිට ගෙවල් දොරවල් යාන වාහන ඉදකරන කියලා හම්බ වෙන දේවල් ඇහෙන් රූපයක් බලනකොට දැන් ඕගොල්ලෝ උදේ අන්තිම මොහොතේ යතුරු කරුකොලක් දොර වහලා එන්නේනවා නම් ඇහෙන් දැක්කම නිමිත චින්තකරණ දොර ඇරියා වගේ දැන් පෙරපසු ප්‍රඥා ජයසි කියෙදෙන්නේ. දැන් විඥානයේ අත්දැකීම තමයි කියේ දැකපු එකන්ති බලාව. දැන් දැකපු එක සිහි කරන්න පුළුවන් මෙතන ඉතින්. දැකපු එක සිහි කරනකොට දකින්නදී තියෙනවද නැද්ද කියලා අත්දැකීම නෙමෙයි දැකපු එක සිහි කරනවා. තමන්ගේ මනස දිහා අපි හිතා ගන්නවා තියෙන එක කියලා. ආයෙ බලන්න කියලා ගියාම සීතල කරන්නේ දොර ඇරපු හින්දාම පත්තු වෙන්නේ. ආයෙත් ඇහැ රූප චක්කුඥාන කියන හේතු ටික හැදුණු හින්දාම හැදිලා තියෙනවා. ඇහෙන් බැලුවත් හිතෙන් හිතුවත් නැවත ඇහෙන් බැලුවත් තියෙනවා. තියෙනවද නැද්ද කියලා බලමු කියලා අපි තර්ක කරන්න කියලා බැලුවොත් ඇහැට ඇදලා තියෙන ලෝකෙ මෝඩකම කියලා තියෙනවා. ඉතින් අපිට අද නිත්‍ය සංඥාව කියන එක තියෙන්නේ ඔන්න ඔහොමයි. මෙන්න මෙහෙම ඉන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ දැක්කා මෙන්න මේ නිත්‍ය සංඥාව නිසායි සැපයි කියන විපල්ලාසය ඇතිවලා තියෙන්නේ. තියෙන දේ තුල තමයි හොඳ දේවල් හොයන්නේ. හොඳ කියන කම හින්දායි මම මම කියන ආත්ම දෘෂ්ටිය තියෙන්නේ. නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ විපල්ලාසෙ මුල් වෙලා තියෙන්නේ නිත්‍ය කියන ක්‍රම. නිත්‍ය කියන ක්‍රම තියෙන්නේ අවිද්‍යාව මත හේතුඵල ධර්ම නොදන්නවා කියන ක්‍රම මත. හේතුඵල ධර්ම නොදකින කමටයි නිත්‍ය සංඥාව තියෙන්නේ. නිත්‍ය දේ සැප, සැප නිසායි මගේ ඉල්තිය. බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පනවන ඇයි? හේතුඵල ධර්මයක් නිසා. අනිත්‍ය දුකයි අනාත්මයි කියලා කිව්වේ හේතු ප්‍රත්‍ය නිසායි කියන කාරණාව තේරෙන්න ඕනේ. අනිත්‍ය සංකතම් පටිච්ච සමුප්පන්නම්.
Then, ප්‍රඥා චෛතසිකයෙන් චුට්ටක් කරන්නේ විඥානීය අධ්‍යක්ීමට විතරක් රැවටිලා සීත කරන්නේ තියෙන ආලෝකයේ ඇහෙන් බලුවත් හිතේ හිතුවත් පත්තු වෙලා තියෙනවා කියන කෙනෙක් කෙරෙහි අනුකම්පාවෙන් දැන් අපිට හිතෙනවා අපිට ප්‍රඥා චෛතසිකයේ හිතෙනවා දැන් අපිට පේනවා සීත කරන දොර ගියාම බලද්දක පත්තු වෙනවා නිවුවාම දොර රවුවාම ඒක නිවෙනවා කියලා අපිට නුවරට පේනවා අපි දන්නවද මෙයාට මේ නුවණ නැහැ. දැරිවල මේ නුවණ දෙන්න පුළුවන්කම තිබුණොත් මෙයා මේ නිත්‍ය සංඥා වටහා ගන්නවා කියලා අපි එයාට කතා කරනවා. කතා කරලා එන්න කියලා සීතකරණ දොර ගාවට ගෙනහැරලා දොර ඇරලා පෙන්නනවා මොකද්ද මේ දැන් අපි ආලෝකමත් වෙලා තියෙන්නේ මේක ගැහුවම දොර ගහුවම නිවෙනවා කියලා අපි කියනවා. එයා ඒවට පිළිගන්නේ නැහැ. නෑ නෑ එහෙම වැහුවට පිළිග මේ නිවෙන්නේ නැහැ. ඕක තියෙනවා පත්තුලමයි කියලා. ඒ වෙලාවට අපි එයාට උගන්වන්න ඕන හේතුඵල ධර්ම. දොර ඇරලා තියෙද්දිම මෙහෙන්ට එනවා කියලා. හොඳට බලන්න මේ දොර අයිනේ දෙන වර්ගයේ ස්විච් එකක් තියෙනවා. එන්න මේක තමයි බලතල පත්තුල තියෙන හේතුව. අතුල ආලෝකමත් වෙන මේ බලතල පත්තුනහම ඒකට හේතුව. මේ දොර වහනකොට කියන්නේ අපි දොර අරගෙනකොට වෙන්නේ මේ වෙන වර්ගයේ මේ බොත්තම එළියට එනවා මෙහෙම. එතකොට මේ බලදක පත් වෙනවා. දොර වහනකොට වෙන්නේ මේ වෙන වර්ගයේ බොත්තම ඇතුළට එනවා. එතකොට මේක නිවෙනවා. කියලා දොර ඇරලා තියදී ඕම එහෙනම් බලන්නේ නැහැ කියලා ඇඟිල්ලෙන් උගල මෙන්නට වෙනවා. පෙන්වහම අනුවාඥානේ ඔන්න දැන් යාට හේතුව දිහා බලලා මේ ඵලයේ හේතුඵල ධර්ම දැකලා විඥානීය අත්දැකීම වෙනුවට විඥානීය අත්දැකීමෙන් වෙන්නල ප්‍රඥාව අනුමානට අල්ලලා දෙනවා. මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියන එක උගන්වනවා. තේරුණේ? ඊට පස්සේ දැන් යා දන්නවා හරි මේ හේතු නිසා හටගත්ත ඵලය තමයි මම මෙච්චර කල් දැකලා තියෙන්නේ. හේතු නැතිනොත් එන ඵලය නෑ තමයි කියන නෝනේ දේනවා. හේතුඵල ධර්ම දැක්කහට පස්සේ දැන් මෙච්චර කාලයක් ආලෝකයේ නිත්‍යයි කියලා කිව්වේ ඒක ඇතිවෙච්ච හේතුව මේ හින්දායි. මේ හේතු නැතිවෙත් ඒක නැතිනවා කියන ටික දැක්කෙන තියෙනවා. ඇයි ඇහැට පෙනුන ආලෝකයේ සිතකරන දොරෙන්ම ආලෝකමත් වෙලා තියෙනවා කියන කම විතරයි දැක්කේ. ඒක ඇටි වෙච්ච හේතුව දැක්කනම් ඒ හේතුව නැති වෙන හැටි දැක්කනම් එයාට නෝන එනවා. තේරුණාද වගේ? ඒ වගේ දැන් ඔන්න සීතකරණේ දොර වහනකොට මොකද වෙන්නේ? අර මේ පොත්තම ස්විච් එක එදෙන නිසා අල්පක නිවෙන ඒකත් ලයිට් එක නිවෙනවා. ඔන්න දැන් එයාට මෙච්චර කාලයක් විඥානයේ අධ්‍යක්ීම වෙනුවට එහෙනම් අර හින්දිය මතක හරි එහෙනම් දැන් අර හේතු ආරම්භලා ඇති එහෙනම් දැන් බලද්දි පත් වෙන්නේ නෑ නේද කියන එක හිතා ගන්න පුළුවන් මට්ටම දෙනවා. ඒක හැබැයි දැන් විඥානයේ අධ්‍යක්ීමේ නේ ප්‍රඥාව. ඒ වගේ බුදුහාමුදුරුවෝ අපිට පෙන්නවා සීත කරන දොර ඇරලා වගේ ඇහැට යම පෙනෙනකොට චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කුඤ්ඤම තින්න සංගති පස්සෝ කියලා කිව්වේ දන්නවද මේ පෙනෙන හේතුව ඇහැ නිසා රූපත් ඇහැ රූපයත් දෙන්න නිසා සිතත් ඒ තුන්දෙනා එකතු වීමෙන් සිතේ මෙන සංඥාවක් කියදෙනවා. වේදනා සංඥා කියන ගති ටිකක් කියදෙනවා. මෙන්න මේකටයි පේනවා කියලා කියන්නේ. සිතේ මෙහෙම රූප සංඥාවක් කියදෙන එකටයි පේනවා කියලා කියන්නේ. ඇහැ වෙන වෙනකොට රූපය වෙන වෙනකොට හිත වෙන වෙනකොට මේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට මේ පෙනෙන සංඥාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා බුදුජානක හිමි පෙන්වනවා. ඒ චින්ත කරන දර අරගෙනම පෙන්වනවා වගේ. එතකොට නුවණක් අනුමාන දෙනවා අපිට යමක් පේනවා කියලා කියන්නේ ස්පර්ශය නිසා ඵලයක මේ නිදන සංඥාවන් සිටියේ ඉඳලා ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි දැත්තකට ගියහම
අපි දැකපු අත්දැකීම සිහි කරද්දී එතන තියෙන හේතු ටික නිරුද්ධ වෙන දැකුම් දෙ නිරුද්ධ වෙලා බොහෝ කල කියන නුවණක් යට එනවා. ඒ කියන්නේ ඇහෙන් දකිනකොට සීතකරණ දොර ඇරියා වගේ මේ පෙනෙන එක අහකට යනකොට සීතකරණ දොර වැහුවා දැන් ඒ ආලෝකේ නෑ වගේ. දැන් පේන තිබුණ හේතු ටික නැති වෙනකොට පෙනෙන දේ පෙනුණු දේ ඉතුරු නැතුම් නිරුද්ධ වෙලා කියන නුවණ එළඹ සිටිනවා. එතකොට හිතෙන් සිහි කරනකොට දැන් මේ සිහි කරන දේ මනෝ ස්පර්ශයෙන් සයිකින නෝනක් තියෙනවා. එහෙම සිහි කරනකොට තාම දැකපු දේ ඉපදලා නැහැ කියන නෝන තියෙනවා. ආයෙත් බලන්න කියලා ගියාම සිතකරන දොර ඇරියා වගේ ඇහත් රූපේ චක්කුණියන් හේතු ගැටීම නිසාමයි හටගෙන තියෙන්නේ කියලා පිළිම දවසක් කියනවා. මෙන්න මේ විදිහට දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කෙන් පස්සේ තියෙනවා නෙමෙයි අවස්ථාවටයි හටගන්නේ. සීතකරණ දොර අරින්න පෙර ලයිට් එක තිබුණා නෙමෙයි දොර වැහුවෙන් පස්සේ තියෙනවා නෙමෙයි දොර ඇරපු වෙලාවෙමයි පත්තුනේ. ඒක දොර වැහුවාම ඉතුරු නැතුවම නැතිවෙනවා වගේ. ඇහෙන් දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කෙන් පස්සේ තියෙනවා නෙමෙයි පේන්න තියෙන හේතු ටික සම්පූර්ණ වෙච්ච නිසාමයි පේන්නේ. හේතු ටික නැති වෙනකොටම නැති වෙනවා කියන එක දකින්න පුළුවන් දවසක් ආවොත්. කනට අහන සද්දෙත් එහෙමයි. අදද වෙනවා හේතුඵල ධර්ම නොදන්නා නුවණ නැති ප්‍රඥා චෛත්‍යකෙ නොදෙන තම නොයදෙන අඩුව විතරයි අපි ළඟ තියෙන්නේ. නිරෝධිය දකින නුවණ නෙන්නේ දෙන්නේ නැතිකම තියෙන්නේ. අර සීතකරණය දොර ගහුවහම ඒක නැති වෙනවා කියලා දකින්න පුළුවන් විඥානයේ අධ්‍යක්ෂයෙන් පරිවාහනව ගන්න පුළුවන් ප්‍රඥා චෛත්‍යකෙ විදිහින් නෑ වගේ තිරසංගත සතරට. මනුෂ්‍යය කියන මට්ටමට මනුෂ්‍ය මට්ටමේ ප්‍රඥා චෛත්‍යකෙ යෙදුනට අපිට ලෝකෝත්තර මට්ටමේ සලායතන නිරෝධිය දකින්න මට්ටමේ ප්‍රඥා චෛත්‍යකෙ යෙදෙන්නේ. ඒකයි මෙතියෙන්නේ. ඒ හින්දා මේ දකින්න අහන හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන තැනකින් නිත්‍ය සංඥාවක් කියලා තියෙන්නේ අපිට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්ම යම් කිංකි සම්මුතිය ධර්ම සම්බන්ත නිරෝධ ධර්ම කියලා කියන්නේ අර සීත කරන්නේ දොර අරින කතාව වගේ එකක්. දොර අරින්න ඉස්සෙල්ලා තිබුණේ නැහැ පරිසක පත්තිවල දොර වැවුහැන් පස්සේ තියෙනවා නෙමෙයි මේ දොර ඇරපු හින්දා මේ හේතුව සකස් වෙච්ච නිසාම ආලෝකමත් උනේ. වහනකොට ඒ හේතුව නැති වෙනකොටම ආලෝකෙ නැති වෙනවා කියලා කිව්වහම දොරවල් සිය ලක්ෂ ගණන සීතකරණ එක වැහුවොත් සිය ලක්ෂ වාදයක් වුණොත් ඒ හැමදේකම සම්බන්ත නිරෝධම කියන්න බැයිද? සමුදේ ස්වභාව කොට අපි හැමදේකම නිරෝධයි කියන ඔය සිද්ධියයි මේ ස්පර්ශ ආයතන හයෙන් කියන්නේ. ඔක බුදුහාමුදුරන් යත්තක් නෙවේ. මේ අපි ගාව තියෙන හැමදාම පැවතුණු පවතින ඇත්තක්. නමුත් ප්‍රඥාව ඊට නැත්තේ විඥානයේ අධ්‍යක්ෂය තුළ දෙදීල පවතින අපේ මනස. ඇහැට රූපයක් හම්බ වෙනකොට ඒකේ පෙරපසු දෙක බලනවා තියා හෙල්ලෙන්නවත් ඊට නැති විදිහට ඇඳින්ස දෙදීලා ඉන්නේ අපි දකින දේ තුළ. ඒ හින්දායි අපිට ඒක උපාදානය නිසා භවයේ අර දකින්නේ අල්ලගෙන ඉන්න නිසා පැත්තකට ගියම ඒක ඇති බවම එළඹ සිටනවා මිසක උපාදාන නිරෝධ භව නිරෝධ. උපාදානය නැතුව භවය නැහැ. අල්ලගෙන ඉන්න ගතිය අඩු වුණොත් දැකපු දේ ඇති බවට ඉතුරු වෙන්නේ නැහැ. එතකොට අපිට ඕන වෙන්නේ දකින්න අහන්න දැනෙන හැම දෙයක්ම හතගෙන නැති වෙනවා කියලා දකින්න. හැබැයි එතකොට තියෙන සුවිශේෂී දේ දන්නවද මොකක්ද කියලා? මරණයෙන් පස්සේ මේ ජීවිතය මුකුටි කන්න මෙහෙම ජීවිතයක් ඉතුරු වෙන්නේ. එයි ස්පර්ශ ආයතන හයක් පරිහරණය කරන කිසිම සත්‍ය ලෝකේ නැහැ. එහෙම හිටියනම් හරි අద్భుත ජීවිතයක් ඒක. ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන ස්පර්ශ ආයතන හයකින් ජීවත් වෙන
ස්පර්ශ ආයතන හයක් පරිහරණය කරන කෙනෙක් කොහොමත් නැහැ. එහෙම ඉන්න කෙනෙක් ඉන්නවා නම් තමයි උගුටි ගන්න පුළුවන්. ඇත්ත තමයි අපි යම් අරමුණක් දකිනකොට එකන්ද පංචකයම තියෙන්නේ. පෙර නොතිබීම දකිනවා කියන ධර්මතාවය ඇති වෙලා ඒ හේතු ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තමයි අහනවා කියන ධර්මතාවය උපදින්නේ. එතන එකන්ද පංචකය මුළු ජීවිතයම දැන් සද්දය ඇහෙනවා කියන තැන ආයේ දැන් අතපය හතරක් තියෙන සද්ද තියෙනවද? සද්ද වලට අතපය කියේ. මුළු ජීවිතේ මුළු පොරේන සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකම මේ අහනවා කියන කන යන් ජීවිතේ කය තමයි කන ඉඳලා. කනයි සද්දේ සෝත විඥානේ ඒ ටික එක තියෙන ස්කන්ධ ටික. ඒ ටික නිරුද්ධ වුණාම තමයි නාසයට ගඳ සුවඳ දැනෙනවා කියන්නේ. ඒ ටික නිරුද්ධ වුණාම තමයි රස දැනෙනවා කියන්නේ. ඒ ටික නිරුද්ධ වුණාම තමයි කයට දැනෙන්නේ. ඒ ටික නිරුද්ධ වුණාම තමයි මනසට දැනෙන්නේ. හැම වෙලාවෙම ජීවිතේ කියන්නේ පුද්ගලයා කියන්නේ එක ස්කන්ධ ටිකක් ක්‍රියාවයි. ගිනි පෙල්ලක් කරකවනකොට වලල්ලක් පෙනෙනවා වගේ මේ ආයතන ටික ඉපද නිරුද්ධ වෙනකොට ඒක වේගවත්කම නිසා ඉපදෙන ටික එකතු වෙනවා නිරුද්ධ වෙන බව නොපෙනෙන කම නිසා ආයතන හයම උගලට එකතු වෙලා තියෙනවා. ඇහෙන් දකින දේ පෙනෙනවා නිරුද්ධ වෙනවා පේන්නේ නැහැ එකතු වෙනවා. ඒ මේ සීත කරන දොරේදීට පස්සේ ඒක බලදක පත් වෙනවා. දොර වැහුවොත් ඒක පත් වෙනවා. ඒකව සීත කරන දොර යනවා. ඒක බලදක පත් වෙනවා. ඔබලා සීත කරන 100ක් විතර බලදක මේ දොරවල් ඇරියු වටේම ආලෝකවත් වෙච්ච සීත කරන ටිකක් තියෙනවා වගේ තියෙන්නේ නේද? ඒ වගේ ඇහෙන් දැකපු දේ ඉතුරු වෙනවා. කනෙන් අහපු දේ ඉතුරු වෙනවා. නාසයෙන් දිවෙන් ශරීරයෙන් දකින්න අහන දේවල් ඉතුරු වෙනාම වෙලා තියෙන්නේ මොකද්ද? ඇහ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන හයම තියෙනවා වගේ වෙනවා. දකින්න දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනකොට කන උපදිනකොට අහපු දේ නැහැ. ඇහත් නැහැ රූපත් නැහැ. ගඳ සුවඳ දකින්නකොට එයාට ඇහත් නැහැ රූපත් නැහැ කනත් නැහැ සද්දත් නැහැ. ඔහොම 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 ගත්තහම ජීවිතය කියලා කියන්නේ එදලාවට මමයි කියලාවත් මනින්දවත් නිමිත්තක් නැති ධර්මතාවයක් විතරයි. දකිනවා කියන දැකීම කියන මේ දර්ශනය විතරයි ජීවිතය. මේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වෙම මිදෙනවා. ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් නේද මේ දර්ශනය? කෙනෙක් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වෙම නැතුව ඉන්න ජීවිතය ගැන හිතන්න පුළුවන්ද? නැහැ. හිතන්න බෑ කියලා කියන්නේ නිරෝධිය පිළිබඳ නුවණ නැහැ කියන එක. හිතන්න පුළුවන් නම් ගතකට ඒ නුවණක් තියෙනවා. හොඳ ලස්සන චිත්‍රපටයක් හරි ක්‍රීනාට්‍යයක් හරි බලන වෙලාවට මේ පැත්තේ තමන් ඉන්නවා කියලා මතකද කියලා බලන්නත් මේ හොඳට උගල බලාගෙන ඉන්නකොට තමන්ට තමන් මතකද මේකට තේරෙනවද? නෑනේ. සම්පූර්ණ පෙනෙන අරමුණේ එක්ක සතුටු වෙනවා අසතුටු වෙවි පෙනෙන අරමුණ විතරයි නේද? හොඳට තේරුම් ගන්න මට මේ උපමාවකින් ඔය මිච්ඡා වුණත් සමාධියේ ලක්ෂණය මේ මොකද ඒක තමයි වෙලාවෙදී ඇත්ත ඔච්චරයි. ඔය ජීවිතේ මේ කය කියලා පේන්නේ ඒක මෙහතාවු විසුරුණු මනසට හැම වෙලාවෙම මේ සම්මා සමාධියේ උපදින අරමුණ විතරමයි තියෙන්නේ. මෙහිම අරමුණ පෙනෙනකොට මේ තමන් ඉන්නවා කියලා මේ ගතිය නැහැ. ඉඳගෙන ඉන්න මට රූප බලනවා කියලා මේ ගතිය නැහැ. තේරෙනවා කියන ටික විතරයි යාර තේරෙන්නේ. මේ කය නියෝජනය වෙන්නේ මේ ඕරම් භාගයේ සංයෝජනයන්ගේ කාම භූමියේ ලක්ෂණය තමයි පෙනෙනදී මේ කයට තියෙන මයින්න පුළුවන්කම. මේක කෙලෙස් දෙයක් නිසා වෙන එකක්. මම හින්ද කියන එකක් නෙමෙයි. මම ඉන්නේ හින්ද පෙනෙන එකක් නෙමෙයි. කෙලෙස් එක ලක්ෂණය. හොඳට සද්දයක් අහන වෙලාවට අපි සද්දේ විතරක් වෙන්නේ.
ඒ වගේ යාගේ ජීවිතය කියලා කියන්නේ රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳක් වෙනවා, රස විඳිනවා, ස්පර්ශ වෙනවා කියන ටිකක් විතරයි. කය කියලා කියන්නේ කායම් පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥානම් කියනකොට ඔයගොල්ලෝ දන්නවද කය කියන්නේ අපේ කය කොච්චරද කියලා? මෙහෙම ඇඟිල්ල තිබ්බොත් ඇඟිලි තුඩ මෙහෙම පෙන්නන්නත් බෑ. ඇඟිලි තුඩ මේ බිඳුවේ වදිනකොට කායම් පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥානම් කියන මුළු කයම එච්චරයි. ඒ තමයි අපේ කය වෙනවට. සියලුම ජීවිත රහිත කය එච්චරයි අපේ. එමතු මේ කිලෝ 50කටක් බර කයක් එහෙම නෙමෙයි. මේක මහා හරියම අමුතු දර්ශනයක්. අමුතු නෙමෙයි, ඒක තමයි ඇත්ත. ඒකයි ඒ තරමට ගියහම දුක කියන එක රැඳෙන්නේ නැත්තේ. දුක කියන එක කෑ විගහ විලාප දුකේ අඬන දුක කියන එකක් ඉතුරු වෙන්නේ නැත්තේ මරණය පස්සේ නෙමෙයි. මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නම් ඇත්තටම පළකුත් දැන්නේ ශාසනයේ. ඉන්නකම් පුළුවන් තරම් දුක් වෙනවා මරණ පස්සේ ලැබෙන විමුක්තිය ගැන විශ්වාසයෙන් තිබෙන්න අපිට. දැන් එහෙම වුණොත් මේ ශාසනයේ අනිත් ශාසනයේ ගැන වෙනසක් තියෙනද? ඇයි අනිතර ගම් කියන දෙවියන් වහන්සේ කවුරුද කියලා සැකෙන් ඉන්න පුළුවන්ද? ස්වර්ගයට මොක්ෂයට කියලා සැකෙන් ඉන්න පුළුවන්ද කියලා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන දුක් නිදින වෙලාවේදී දුක නිදින්න ඕනේ. දුක් නිදින වෙලාවේ දුක් නිදලා පරණ පස්සේ ලැබෙන සපක් නම් ප්‍රශ්නයක් කියන්නේ. ඒක මම මතක් කරේ මෙන්න මේ සලායතන නිරෝධය දකින්නේ හේතු ටික නිසා හටගෙන හේතු ටික නිරුද්ධ වුණොත් දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක දකින්න තමයි අපේ මනස ගන්න ඕනේ. අහන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක දැන් අපේ මනස ගන්න ඕනේ, දකින්න ඕනේ. හේතුඵල ධර්ම දකින්න ඕනේ. එතකොට ඇහැ කන දිවනාසය ශරීරයේ මනසකින් ස්පර්ශ ආයතන හයෙන්ම නිදෙනවා. ඉන්දගන හිටගන නිදාගන ඇවිදින හතර ඉරියව්වෙම නිදෙනවා. එතන තියෙන ධම්ම කියන තැන ධර්මතාවයක් විතරයි. පුද්ගලයේ නිවන් දකිනවා නෙමෙයි පුද්ගල භාවයේ නිරුද්ධ වෙනවා. පුද්ගල භාවය නිරුද්ධ වෙනවා. තව පුද්ගලයේ නිවන් දකිනවා නෙමෙයි මේ ස්කන්ධ ටික ආරම්භය තියෙන පුද්ගල භාවය නිරුද්ධ වෙනවා. ධර්මතාවය. ඔන්නෝයේ දර්ශනයට තමයි යම්කිසි සංවේදන සම්බන්ධ නිරෝධන කියන්නේ. ඒක ගැඹුරුයි. ඊට පස්සේ දැන් මෙන්න මේ වගේ තැනක් තියෙනවා දැනගන්න. අපි දැනගෙන තියෙනවා දැන් අපි මේ හේත කරන්නේ බරදක පත් වෙනවා කියන තැනකින් ඉන්න අයයි කියන නුවණ අපිට ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද? ඒ බරදක පත් වෙන්න හේතුව දන්නේ නැහැ. ඒ හේතුව නැතිවම මේ බරදක නිවනවා කියලා දන්නේ නැති කමයි. ප්‍රඥාවට අමතරව මේ දෙන්නෝනේ නුවණ නොයදුණු කමයි කියන කම දන්නවා අපිට. අපිට දැකපු දේවල් ඉතුරු වෙලා තියෙන්නේ ගෙවල් දොරවල් අම්මා තාත්තා දුව පුතා කියලා දුක් විඳින්න පුළුවන් නිමිති ඉතුරු වෙලා තියෙන්නේ කෙලෙසේ නිසා මිසක එහෙමයි ඉන්නවට ඒ නිමිති අපි ගාව ඉතුරු වෙලා තියෙනු නෙමෙයි කියන ගබ්ද තේරෙනවා. අපිට ප්‍රඥා චෛතසික නොදෙව නිසා දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන නුවණ දකින හේතුඵල ප්‍රඥාව යෙදුනන අපේ මනස අසීමිත ශුන්‍යතාවයක මිසක අපිට දුක් විඳින ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් එකතු වෙන්නේ කවුරුවත් එහෙනම් ගෙවල් නැහැ. බුදුහාමුදුරු දේශනා කරන්නේ බ්‍රාහ්මණේ රාජදේව සමෝහ සහිනුන වබුතර නෑද කියලා. එක්ක පිරුණුවන් පාල එක්ක පැමිණිලා කොහොම ජීවිතය ඇත්තේ? රාජදේව සමෝහ කියන තාල් ජීවත් වෙන කරුණ කියනවා, ජීවත් වෙන නිමිති කියනවා, ජීවත් කරවන්න අය ඉන්නවා, වටපිටාව තියෙනවා. රාගදේශ මොහ වලට පින් සිද්ධ වෙන්න රන් රදී මුතුමැණි ගෙවල් දුරල් යාන වාහන තියෙයි අපිට. හොඳට දකින්න රාගදේශ මොහ නැතිව නැතිවෙන්නේ රන් රදී මුතුමැණි. එහෙනම් දැන් ඔහේ භෞතික දේවල් වලට නෙමෙයි වෙනස් කරන්න ඕනේ. මෙහි දකින අහන දේවල් නිරුද්ධ වෙනකොට ඔක්කොම ටික අධ්‍යයනය. ඒකයි ලෝකයේ අතහරින්න බැරි බන්ධයක් පොන්න සාරියේ.
මනස තුළ තියෙන කෙලෙස් ටික නැති වෙනකොට අතහැරෙනකොට අතහැරෙන්නේ බාහිර ලෝකෙ. මේ කෙලෙස් තියාගෙන බාහිර දේවල් අයින් කරලා දෝෂ කරන්නේ නැතුව හරියන්නේ. හරි, ඊට පස්සේ දැන් අපි අනුමාන දැනගත්ත සලායතන නිරෝධය කියන්නේ මොකක්ද? යම් කිසි සමුදේ ධර්ම සර්පන්ත නිරෝධම කියන්නේ මොකක්ද? හේතු ප්‍රධාන කියන්නේ මොකක්ද කියලා අපි දැනගත්තා. දැන් ඉනි දැනගත් දහම ඥානසෝ පස්සතු දකින්න තැනට යන්නට ඕනේ. ඒ දකින්න තැනට යන්න වැඩ පිළිවෙලක් ඕනේ. ඒකට කිව්වා අයම් වරිවර්තන කමග්ගෝ ආර්ය අෂ්ටාංග මාර්ගේ. මෙන්න මේ දර්ශනය මුල් කාරණාව කරගෙන මෙන්න මේ වගේ තැනකටයි යන්න ඕනේ කියන දැක්ම පෙරටුව කරගෙන එතෙන්ට යන්න උපකාරී පිණිස සීලයක පිටන්න. එතකොට මෙයාගේ සීලය දික්කින්ච අනුපගම්ම සීලව දර්ශනයක යුක්තයි මෙයාගේ සීලය. හරිද? මොකද මේ වගේ දර්ශනයක් තියෙනවා දකින්න, සලායතන නිරෝධය දකින්න, හේතුඵල ධම් දකින්න, කෙලෙස් මල නැති, කෙලෙස් රජ නැති දහම් මැසක් වෙච්ච යන්කින්ච සම්බන්ධම සම්බන්ධ නිරෝධම කියන මේ නිරෝධ දර්ශනය දකින්න ස්පර්ශායතන හය හර කියන අධ්‍යක්ෂීම අරගෙන මේ සඳහා කය වචන දෙක සංවර කරගන්නවා. කය වචන දෙක සංවර කරගත්තොත් හිත සංවර කරගන්න පහසුයි. හිත සංවර කරගන්න මොකටද? පෙනෙන දේ තුළ බර අඩු කරන්න. දැන් අපි දැක්කනේ දකින වෙලාවේදී පෙනෙන දේ තුළ එළින්න බැඳිලා ඉන්න කමයි මේ පෙනෙනදී හේතු ප්‍රත්‍ය හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන ප්‍රඥා චෛතසිකය ඉඳ දෙන්නේ නැත්තේ. ඒ හින්දා මේ සංහාව දුක හේතු කියන සංහාව තමයි මේක අල්ලලා තියෙන්නේ. අපිට ඇත්ත දකින්න ඉඳ දෙන්නේ නැත්තේ. සංහාව අනුමුත් විතරයි සංහාව කියන තැනින් ගොඩ යන හින්දා ඉන්න නෙමෙයි. සංහාව අනුමුත් විතරයි ඇත්ත දකින්න ඉඳ හදලා දෙන්නේ. ඇත්ත හදාගත් දැක්කොත් තමයි ඊතර වෙන්න පුළුවන්. ඊතරකොට අපි මොකද කරන්නේ? සීලයක පිහිටලා සමතකම ධානකින් හිත වඩමින් විදර්ශනා කරනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන්, ඒ කියන්නේ ලෝකයේ හසුවල තියෙන හැම දෙයක්ම ලෝභ දේශ දෙක අඩු වෙන විදිහට නුවණින් බලනවා. ඒකට කියන විදර්ශනා කරනවා කියලා. කේවල දුර්වල රන් රෙදී යාන වාහන ඉඩකඩම් මිලමුදල් කියන මෙන්න මේ දේවල් වල ඉඳලා මේ හැම දෙයකම රූපකම අඩු කරගන්න ඕනේ. නමුත් හැම අරමුණක් ගානෙම විදර්ශනා කරන්න කියොත් කරන්න පුළුවන් වෙයිද? කරන්න බෑ. අපි ඒකට උපාය සීලිය වෙනවා. විශාල කටු සහිත කැලෑවක වනන්තරයක දැන් කටු ගොඩාක් තියෙන විශාල කැලෑවක් කටු ඇදෙන්නේ නැතුව අපිට යන්න ඕනේ. අපි මොකද කරන්නේ? හොඳ තහඩු ටිකක්, ග්‍රැනයිට් ටිකක් ගෙනල්ලා කැලේ ඔක්කොම අතුරනවා. අතුරලා කටු ඇදෙන්නේ නැතුව යන්න හදා ගන්න ඕන. නැයිද එහෙම හදා ගන්න? පුළුවන්. මුළු කැලේම තියෙන කටු හැමතැනකම ලෑලි හරි, ගිනි හරි, කොට ගෑලි හරි දාලා කටු ටික වහලා ඇදෙන්නේ යන්න පුළුවන්. නමුත් ඕක ලේසි නෑ. ඒ මුළු කැලේක කටු වහන්නේ. අපි ඉතින් මොකද කරන්නේ? ඒකට උපාය කොච්චර කරගෙන ඉන්නේ? අපේ කකුල් දෙක වහලා මතක තුනකට ගන්නවා. ඒ දෙන්නේ එකම නේද? ඒ කටු වලින් නැතුව යන්න ක්‍රම දෙකක් තියෙනවා. කැලේ තියෙන කටු ටික වහලා යන්නත් පුළුවන්. කටු වෙන්නේ නෑ. ඕකේ ඉතින් පහසු නෑ. කරගරින් ඉන්නේ. එහෙනම් අපි සරපු දෙකක් දාගන්න. අපේ කකුල් විතර කාර්යක්ෂා කරගෙන යනවා. කැලේ කොච්චර කටු තිබුණත් අපි දෙලු දෙක දාගත්තොත් එතන තියෙන එක නෙමෙයි. ඒ වගේ ලෝක කෙලෙස් ඇති වෙන නිමිති මහා ගොඩයි.
එකක් එක ගානේ විදර්ශනා කරලා කෙලෙස් නැති කරගන්න පුළුවන් නමුත් ඒක ලේසි නෑ අර මහා ගැලේ කටු ගොඩක් කනවා වගේ ඉතින් අපි සරත්තු දෙකක් දානවා වගේ අපි අපේ හිත රැක ගන්නවා නැත්තම් මේ ඔක්කොම නිමිති ඔක්කොම නිමිති වල තියෙන කෙලෙස් ටික බැඳිලා තියෙන මුල අල්ලගන්න මේ ගෙවල් වල රන් රිදී මේක මුදල් ඉඩ කඩන් කියන යන්තා දෙක තණ්හාව තියෙන්නේ මටයි මගේ දරුමල් ලන්ටයි කියන තැනකින් බෞද්ධික දේවල් ඔක්කොම ටික බැඳලා තියෙන්නේ තමන් සහ තමන්ගේ දුවදරුවෝ නැදයෝ කියන තැනකින් තමන්ගේ දුවදරුවෝ නැදයෝ කියන ටික බැඳලා තියෙන තමන් කියන තැනකින් මට සලක ගන්න මට බැරි කාලෙට අපේ මුඛවල තියෙන ওই ටික කෙනෙකුට මම කියන තැන ජීවිතයේ සංයෝජනේ අතහැරෙනවා නම් දහුවත් අතහැරිලා භෞතික ජීවිත අතහැරෙනවා කියන එක ඉඳේම වෙනවා ඒ හින්දා ගෙවල් වල යාන වාහන ඉඩකඩ මිල මුදල් මොන තරම් දේවල් වල තණ්හාවක් තිබුණත් කමක් නැහැ ඒවට උගුණ තණ්හාවක් අතහරින්න ඕනේ නැහැ තමන් කියන තැනයි තමන්ගේ ධර්මවල කියන තැනටයි හම්බ වෙන රූපයක නැත්නම් මේ නාම රූප දෙක විතරක් අවිඥානික කය විතරක් විදර්ශනා කරන්න. විදර්ශනාවට ගන්න සත්ත්ව පුද්ගල භාවයට හම්බ වෙන රූප ටික විතරක් විදර්ශනා කළා නැති. ඒක බුදුජානකගේ සත්ත්ව සත්‍යපට්ඨාන පෙරෙන්නේ හැම රූපයක්ම බලන්න නැතුව අජත්තං වා කාය කායානුපස්සී විහෙති කියලා අත්ති මස්මින් කායේ කේසාලෝමන කදත්තා කියලා මේ කඩේෙන් පැනෙවුවා. බහිද්දාව කායේ කියලා පරසත්තනං වා පරපුද්ගලහනං වා කේසාලෝමන කදත්තා චෝ කියලා පැනෙවුවා. ඔය ධර්මතා දෙපොළේ ඒ කියන්නේ තමන් කියන මේ රූපය ගැන හොඳට මෙනෙහි කරන්න මම ඉන්නේ කියලා දුන්න විදිහට කුණු කොටස් වශයෙන් මෙනෙහි කරනවා කන දුන ආහාරයෙන් හැදුවින් කියලා බලනවා කාය අසුරු කරගන්න පෞතින් චිත්තචෛතසික තියෙන නිසා මේ කාය සංඥාද කියලා තියෙන්නේ මෙතන නාම රූප දෙකක් තියෙනවා කියලා බලලා පුද්ගල භාවයෙන් ගෙවා ගන්න මම කියන හැඟීම අඩු කරගන්න බලන්න. දුව පුත අයියා අක්කා අම්මා තාත්තා කියන දැනක කන ගුණ ආහාර හැදුණු රූපයක් ඒ රූපේ තියෙන කොටස් ටිකයි ඒ කාය අසුරු කරන පවතින සිත සිතුම් කියන ධර්මතාව ටිකම පවතින හැටි කියන නාම රූප දෙක බලනවා. මේ විදිහට නුවණින් හිත හිත ආනාපාන සතිය බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආදී කමඨහනක් වඩනවා. කමඨහනක් වඩමින් මේ විදිහට හිතනවා. මේ විදිහට හිතෙන් කමඨහනක් වඩනවා. සීලයක පිළිපදලා තියෙනවා. දැන් මේ සීලයක පිළිපදලා ආනාපාන සතිය හෝ දුතුගුණ හෝ අසුභය හෝ මරණය මෛත්‍රිය කියන කමතහනක් වඩමින් වන්නේ සමතේ මේ නා සත්‍ය පුද්ගලයා කියලා ලෝකයා දකින දේ තුළ ලෝකයා දකින දේට වඩා උද්දී සත්‍ය පුද්ගලයා කියලා තියෙන තැනක තියෙන නාම රූප දෙකක් කියලා විශේෂයෙන් දකින යෝගින විදර්ශනා කියලා විපස්සනා කියලා ලෝකයා දකින දේට වඩා දැකීම විශිෂ්ටයි දැකීම ශ්‍රේෂ්ඨයි දැකීම ඇත්තයි එතකොට ඔය විදිහට සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා තුන කරනකොට වෙන්නේ මොකද්ද විනය ලෝකේ අභිචාතුමනස මේ මම මේ දුව පුත කියන තැනින් තදවට ඇවිල්ලා තියෙන ගතිය ටික 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 අඩු වෙනවා අඩු වෙනවා කෙලෙස් අඩු වෙනකොට තණ්හා උපාදානේ අඩු වෙනකොට මොකද වෙන්නේ? අන්න හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන එක පේනවා. මොකද ඒකට හේතුව? කිමුතුන් දන්නවද? දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන ප්‍රඥා ජයසික නොවේදී ඇති බවට යෙදෙන්නේ මොකක් නිසාද කියලා? උපයෝපාදාන චේතස අදිත්තානාභිනිවේස අනුසයා කියලා මේ දැසගෙන සිටින එක
උඩටමම උපමාවක් කියවුවොත් කන්නාලිට වැටෙන ඡායාව දිහා බලන්න තිරිසංගත සත්තාට ඒ ඡායාව අපිට මේ දකින්න අරමුණ ඉතුරු වෙනවා වගේ ඒ ඡායාව තිරිසංගත සත්තාට ඉතුරු වෙනවා. ඒ තිරිසංගත සත්තාට දකින්න ඡායාව අපිට නැති වෙන්නත් හේතුව මොකද්ද කියලා බලන්න. කන්නාලියේ ඡායාව වැටුණොත් තිරිසංගත සත්තාට ඒක ඉතුරු වෙනව නේද? එයා හිතනවා නේද? එයා දැකපු සතාහර කෙනා අපව ඉන්නවා. ඉන්න කෙනෙක් දකිනවා. මොකද ආපහු විහිල පුරන් දෙන්නේ එහෙනම්. ආපහු දැකලා ආපහු විහිල බයින් දෙන්නේ අපි එහෙනම්. එතකොට අපිට මේ දැකපු දේවල් දැකපු අය ඉතුරු වෙනා වගේ තිරසංගත සතාට කැඩපත වෙන ඡායාව ඉතුරු වෙද්දත් අපිට ඉතුරු නොවෙන්නට හේතුව මොකද්ද? හේතුඵල ධර්ම නොදන්න කම නිසා ඡායාව පැත්තට නැඹුරු වෙලා ඡායාව පැත්ත අල්ලගෙන ඉන්නකල් තිරසංගත සත කරන්නේ. එහෙම ඡායාව පැත්ත නැඹුරු වෙලා ඉන්නකොට ඒ අරමුණ නිරුද්ධ වන අනතුරුවම හිත අරමුණු කරන්න දැක්මුද? අර අංගුල තියෙන දේ ශනික උඩයි. ඒ එතකොට අපිට වෙලා තියෙන්නේ හේතුඵල ධර්ම දන්න හින්දා කන්නාලියේ රූප බැලුවත් අපි නැඹුරුලා ඉන්නේ මේ පැත්තට. එහි අල්ලගෙන නැහැ මෙහෙට නැඹුරුලා ඉන්නේ. ඒ හින්දා අර පැත්තේ මේ මත හැරෙනෝ මේ පැත්ත තමයි අපිට අහුවේ. මේ අරමුණු දකිනකොට තිරසංගත සතාට කන්නාඩි ඡායාව වුණා වගේ අපි මෙහි යහුවලා ඉන්නේ. මෙහි බාහිරය අල්ලගෙන බාහිරය දින බැඳිලා ඉන්නකොට මේ අරමුණ අතහැරිනවත් එක්කම පෙරපසු මනසින් ශනිකව මේ නිමිත්ත මල්ලගෙන හිටිනවා කියන එක වෙනක නවත්තන්න බෑ. ඒක මේ වෙලා තියෙන්නේ. බැරිලා මේ අරමුණ පේනකොට කන්නාඩියට වැටෙන ඡායාව වගේ මෙහි මෙහෙම පෙවුනට ඔය මෙහි මෙහෙම පෙනෙන ගතිය තිබුණේ මෙහි. බාහිර රතුපාටට පෙවුනට බාහිර රතුපාට කියන්නේ මෙහි තියෙන කන්නාඩියේ නේද කියලා දකිනවා වගේ අපි කන්නාඩියේ රතුපාට කන්නාඩියක් දාලා අනේ පිටියේ රතුපාටයිනේ කියලා හිතලා හරියයිද? මෙහෙම රතුපාට පිටිය කොහෙන් මෙහෙම පාටක් ලැබුවද දන්නේ. බලන්නක පිටිය තියෙන රතුපාට හරිය ලස්සනට හදලා තියලා කියනවා. ඒක රතුපාට කන්නාඩියක් දාගන්න. ඉතින් මේ එහෙම එකක් අපි කරන්නේ. එහෙම මෙහෙම රූප සටහනක් උපද්දවාගෙන හරි ලස්සන මිනිස්සෙක් නියප්පා කියනකොට බලන්න මොනතරම් අවිද්‍යාව තුළ ඉන්නේ කියලා. එතකොට අපි මෙහි අල්ලගෙන ඉන්නේ මේ හතන් වහන්සේලාට මේක අතහැරෙන්නේ මෙහෙම පෙනෙද්දි බාහිරේ පේන්නේ පේනවා කියලා මෙහෙ කියලා චිත්තජනසික ටිකට නේද මෙහෙ පේන්නේ කියලා එකක් එන්නේ. එහෙනම් මෙහෙ අහුවෙලා නැහැ. අතහැරෙනකොටම හේතු නැතිවට එක නැති වෙනවා කියන දැනගෙන නුවණ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තේරුම් ගන්න අපි දේශී මෝහයක නෙමෙයි අපිට තේරෙන්නේ. තිරිසංගත සතා මෝඩයි කියලා තිරිසංගත සතා දන්නේ නෑනේ. එයා මෝඩයි කියලා තමන්ගේ ඡායාව රැවටිලා බුරනෝ කොටනවා කියලා දන්නේ අපි. අපි මෝඩයි, අපි අපේම ඡායාව රැවටිලා කියනවා කරනවා කියලා අපි දන්නේ. අපි රැවටිලා අපි මෝඩයි කියලා කියන දෙයියන්ට දෙයියෝ එයාගේ මට්ටමට රැවටිලා කියනවා කරනවා කියලා එයා දන්නේ. හරිද? එයාගේ මට්ටමට රැවටිලා එයා කියන්නේ කරන්නේ කියලා දකිනවා ප්‍රශ්නය. ප්‍රශ්නය රූපී ප්‍රශ්නය එයාගේ මට්ටමට රැවටිලා කියනවා කරනවා කියලා එයා දන්නේ. එයා මුලින්ම කියලා අරූපී ප්‍රශ්නයක් දෙනවා. අරූපී ප්‍රශ්නය තමන්ගේ මනසේ පොඩි චිත්තචෛතසික ටිකට සමාන රැවටිලා කියලා එයා දන්නේ. එයා රැවටිලා කියලා කියනවා රහතන් වහන්සේට. රහතන් වහන්සේ තිතරේ තුන් භූමියම රැවටිලා කියලා තියෙනවා. ඒ හින්දා එතන එතන විපාක විඳ ගන්න පුළුවන් කම තියෙන කෙනෙක් ටිකට.
තිරසංගත මට්ටමේ කෙලෙස්යෙන් මිදුනහම ඒ මට්ටමේ විපාකණේ හැටියට. මේ මට්ටමේ තියෙන කෙලෙස් නැති වුණොත් අපිට මනුස්ස මට්ටමේ විපාක නැහැ. මේ භූමියේ හිටියත් එයා මනුස්ස මට්ටමේ අම්මා තාත්තා මිල මුදල් වලින් සතුටු වෙන්නේ නැහැ. එයා ධ්‍යාන සැපයෙන් සතුටු වෙනවා. ත්‍රාක්ම ලෝකේ සතුටු වෙන කෙනෙක්ගේ මානසික මට්ටමකින් මේ භූමියේ හිටිය සතුටු වෙන මේ සංයෝජනේ අත්හැරුවාම එයා බ්‍රහ්මයක් වගේම ඉන්නේ. එයා රාම රුධිය මුතුගන්දි ජෝල් දුරුක මේක දකින්නේ මේ තික රළු වෙනසක් කුෂ්ටියක් ගන්නකොට ඇති වෙන සැපක් කොහේ කියන තැනගේ නිරාමිත ප්‍රීතියනේ උත්සාහකින් තොර සැපයකින් ලෝකයා පන යනකම් දවසක් පුරාවට ගිනි අවුල කොටලා කොටලා හම්බ වෙන එකකින් හවස ආර්ථයක් කරනවා වගේ ඈ නැත්තම් ප්‍රීතියක් බොනවා වගේ ඈ මහ විශාල දුකක් විඳලා මේ චූටි සැපක් විඳිනවා කියලා දැක්කේ. බුදුජානක දේශනා කරන කාමයේ කුෂ්ඨකල වගේ කියන කුෂ්ඨේ කහන වෙලාවට පොඩි ආස්වාදයක් කියනවා කහලේ වුණාම තුවාලෙත් වැඩි වෙනවා දැවිල්ල පැය ගන්න. ඒ වගේ ධ්‍යාන සැපේ තේනවා කිසිම වැඩක් පොළක් නොකර ඉන්න කෙනෙක් ළඟට ගිහනලා තේකෝත්ය කැමති ගන්න දේශ නිකම් මෙහෙසක් නැතුව කන කෙනෙක් වගේ. ඉතින් තමන් කළුගල් කඩලා වහන්සි දෙලා පත්වේලක් හොයාගෙන කන කෙනයි නිකම් වෙනකොට පත්වේලක් ගෙවන් දෙල කොටයි ඔය දෙකින් කවුද කැමති වෙන්නේ? සමහර විටක ඒ නිකම් ඉඳලා ගෙවන් දෙන පත්වේල අර දෙන පත්වකටත් වඩා සිය ගුණයකුත් රහයින සහත්තින උත්සාහයකින් තොරවයි හම්බ වෙන්නේ. හොඩු මරුඩු ටිකක් කණ්ඩත් දැ ඒක ගන්න හම්බ වෙන මුළු දවස පුරාම මහන්සිලා නම් කවුද ඔය දෙකින් කැමති එකක් තෝරගන්නේ? ආයෙත් හිතලා එනවද කවුරුත් කැමති? චක්‍රවර්ති රජ කෙනෙකුට හිතෙන්නේ නැහැ ලින්ගන්නේගේ බත්පාත්‍රක දිහා බලලා මේක මට කන්න තියෙනවා නම් කියලා හිතෙන්නේ නැද්ද? ගන්නෙකුට තමයි හිතෙන්නේ රජ කෙනෙක්ගේවත් එක දිහා දැකලා මට මෙහෙම එකක් තියෙන කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ ධ්‍යානවාදීට කවදාවත් හිතෙන්නේ නැහැ කියන කාම ලෝකෙින් දින සැපේ මට තියෙන හිතෙන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ වගේ මේ ජීවිතයේදී මගෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයේදීම ධ්‍යාන මට්ටමේ සැප ලැබෙනවා මේ මට්ටමේ මනුස්ස මට්ටමේ කියන කෝ කියන්නේ නැති වුණා. ඊට පස්සේ මේ භූමියේදී ඒ ධ්‍යාන මට්ටමේ ආයෙත් රැවටෙනවා. දැන් ඒ රැවටීම හින්දා යා ඒ මට්ටමේ උපත්තියක් ලබනවා. එතනින්ම ඒ මට්ටම මුලාව දුරු කරගන්න පුළුවන්කොත් යා අරූප භව මට්ටමට පත් වෙනවා. අරූප ධ්‍යාන මට්ටමට පත් වෙනවා. ආයෙත් ඒක රැවටෙන හින්දා ඒ මට්ටමේ උපදින්නේ. ඒ අරූප මට්ටමේ උපදින චිත්තචෛතසික මුලාව දුරු වුණොත් යතුන් භූමියම මිදුන වෙනවා. ඉතින් මේ හරි දැන් මොන මම නිකන් තව අපි කතා කරමු. මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන්නේ ඇත්තටම මේ සසර ගමන යන්නේ කෙලෙස් ටිකක් නිසා. මේ කෙලෙස්යකට රන් ප්‍රති මුතුමිනි කිවල් දුවල් යාන වහන් ඉටකට මිලමුදල් කියලා නිමිති ටිකක් පෙන්නලා තියෙනවා. වර්ණ සතහ මාත්‍රයක් තුල පුංචි ළමයි හරියට වැඩි සෙල්ලම්බර් කරනවා වගේ එකක් මේ අපි කරන්නේ. පටිව්‍යාපෝතිංචුවයේ සතර මහා ධාතුන් හැඟතල් අපි ඉස්සරහට එද්දී එක එක නිමිති ප්‍රඥප්ති දාගෙන ප්‍රඥප්තින්ගේ වටිනාකමක් දාගෙන ඒ වටිනාකම් මත ඇවිල බැඳිලා ඉන්නකොට ඒවැ නිමිති පිටවල දැන් ලෝකෙ කියන එක ගොඩනගෙන තියෙනවා. මේක සම්පූර්ණ මානසික සිද්ධියක්, මනෝමය සිද්ධියක්. අපිට මේක ඇත්තම වෙලා ඉතින් කිසිදු වෙහෙසක් අපහසුවක් නැතුව නීවරණ ධර්ම දුරුවන තියෙන සමාධිය වුණොත් ඔය බොරුව අතහැරෙනවා, මේ මායාව අතහැරෙනවා. සම්පූර්ණ නිවිල සිසිල් යුතු ජීවිතයකින් ඉන්න පුළුවන්. ඒ හින්දා අපි මේ භාවනා කරන්න ඕනේ. සිල් ගත්තේ හිත වඩා ගන්න උපකාරී පිණිස. ඒ
කය වචන දෙක සංවර කරගෙන අපි ආනාපාන සතිය පුදුගුණ සුභ මරණය ආදී සමත කමඨාන කොටන ඕනේ සමත කමඨාන කොටන නාම රූප ධර්මයේ දර්ශන කරන්න ඕනේ අර මොකද්ද සත්පුරුකල භාගයේ අදුමෙන්න දුරෙන්න මොකද ඒතුළු නිසා එන්නේ ඇලියෙක් ගැටීම එතකොට නැති වෙන නිසා